මෙතෙක් කතාව භූපති ටෙරන්ට් සහ විරාජ්‍යන මිතුරන් තිදෙනා පැරණි මිතුදම් අලුත් කර ගැනීමේ අරමුණෙන් නුවරඑළිය චාරිකාවකට එකතු වන්නේ ජනප්‍රිය නිරූපිකාවක වන මාෂිද සමගයි. ඒ ගමනේදී සිදුවන අනපේක්ෂිත අනතුරකින් තිදෙනාව මිය යනවා. මාෂිගේ ජීවිතය අහඹු ලෙස බේරෙනවා. ඉන්පසු ගන්ධබ්බවදීට පත්වන උන්ට පෙනෙන්නේ භූපතිගේ පිරිඳ මුදිතා භූපතිගේ කාර්යාල ප්‍රධානියා සමග ඇති අනියම් සම්බන්ධය වැනි ඔවුන්ගේ ජීවිතය උන්ට සැඟව තිබුණු කතාවන්. මලවුන්ගේ ලෝකයේදී මිතුරන් තිදෙනාට හමුවන්නේ ඒ ලෝකයේ තුල ජීවත් වන්නට අවශ්‍ය ශිල්ප ක්‍රම ඉගෙන ගැනීම සඳහා ගුරුවරයෙකුයි. මලවුන්ගේ ලෝකයේ සිට නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණීමට නම් ඔවුන් ජීවත්ව සිටි කාලයේදී කළ වැරදි ක්‍රියා යළි නිවැරදි කරගත යුතු බව මිතුරන් දැනගන්නේ මේ ගුරුවරයාගෙන්. මේ තිදෙනාට ඩන්කන් නැමැති පාතාල නායකයාත් වෙරෝනිකා නැමැති මන්ත්‍රීවරියත් මුණ ගැසෙන්නේ මේ හේතුව මතයි. අද කතාව එතෙන් සිට. බඩා පුතා ඉන්න වෙලාව හරි. පොඩ බලමු. ගුරුතුමාගේ ඕක ඇත්ත කියන්න මම්මේ ගුරුතුමාගේ කතන්දරේ මුළු සොමියාගෙන ඉන්න කියන්නකෝ. මේකනේ බං ඕකට පොඩි බුරුලක් දීපුවාම ඌ පිස්සු ගනිනවනේ. නෑ ගුරුතුමා. ඒ දන්නේ නැති කාලේ. ඌ මල පොරොන්දු වුණා අයියම වෙන්නේ නැහැ කියලා. අනිත් එක් ගුරුතුමා ඌ ගුරුතුමා ගැන මාර භක්තියෙන් කතා කරනවා. මම හැම තිස්සෙම කියන්නේ ගුරුතුමා කියන දේවල් තමයි. මොනවද ඌ කියන්නේ? ඌ කියනවා ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ ගුරුතුමා වගේ කෙනෙක්ගේ ගුරුහල්කම් ලැබුණා නම් ඌ මෙතන නෙමෙයි ඉන්නේ කියලා. ඌ මෙහාට ආපු දවසේ ඉඳලා මම දැනගත්තා ඌ හොඳ එකක්. ඒකනේ බම් හැමතිස්සෙම ඔබ ගැන හොයලා බලන්නේ. අහබේ ගුරුතුමා ඒක නෙමෙයි. ගුරුතුමාට ඒ කාලේ අම්බෙද්ද ආ ලීලයි කවලයි චම්පයි රේකයි බානුමති කමලයි සඳ රේකයි උඹට පේන කියන්න පුළුවන් නේ කොල්ලෝ ආදිවිය. උඹ දන්නේ නැහැ ඒ කාලේ මේ ඒ ගුරුතුමා නෑ උඹලටත් මාර වැඩි වුණේ නේද? ඒකනේ ගුරුතුමා දැන් අපේ ওই භූපතියයි විරාජයයි අමයි එකට තමයි වැඩ කරන්නේ. අපේ ලොක්කයි නසුදුකාරයා ඌ පිස්සු කරලා කම්පැනිය වැහුවා. අරුන් දෙන්න රස්සාව දෙක හොයාගත්තා. මම රට ගියා. ජර්මන්. මුලින්ම ජර්මන් වලට ගිහිල්ලා පොඩි නයිට් ක්ලබ් එකක ක්ලීනින් ජොබ් එකක් තමයි කරේ. ඊට පස්සේ ඉතින් කාලයාගේ ඇවෑමේ ඒකේ අයිතිකාරය සුද්දාගේ නෝනා උඹත් එක්ක යාළු වුණා. සෙට්ටුනා. උඹ නෝනාත් එක්ක යාළු වෙලා මහත්යට කොකා පෙන්නුවා. ඒවත් නෑ ගුරුතුමා. ආ මම යාළු වෙලා ඉන්නකොට ආ ඌ කොකා දැක්කා. දැකලා උමලා. ඔව්. උඹ ඒකේ අයිතිකාරය වුණා. අවුයිදී. උඹ මාර ලක්කාරයා කොල්ලෝ. මී නෙක් 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 නෙක්. බඩා පුතා ගැන කෝ ඌනේ වෙන වෙලාව දැන් මේ ගුරුතුමා මේ බඩා පුතා ගැන නෙවෙයි අපේ විරාජයා ගැන හොයන්නකෝ. ඒ මොකද රාජයා කියන්නේ ගුරුතුමා මාර නසරාණි වැඩේ කරන්නේ දන්නවනේ ෂුවර් නෑ. ඔව් මාරි කොහොම පොඩි තන්නා ඌ ඌ ගැන හොයන්න ඌ තමයි නසරාණියා. එහෙමද? ඔව්. ආ කොහෙද පුතා ඉන්නේ? මං ගෙදරට ආව ගුරුතුමා. ඔව් මේ ගෑණිව නම්ම ගන්න එකට ලේසි වෙන්නේ නැහැ. මං ගාපු කිසිම ගේමක් කාටවත් ආපස්සට හරවන්න බැරි වුණා. අඩුම තරමේ මටවත් බෑ. අපි එහෙම තමයි ගේම් ගෙව්වේ. ඔව් ගුරුතුමා. ඒක හරි ඒක හරි. ඔව්. ඔව් මම මොකක් හරි කරන්නම්. හැබැයි ඉතින් ලේසි වෙන්නේ නැහැ. ඔව් මට තේරෙනවා ගුරුතුමා. කවුද දන්නේ ගුරුතුමා මේ කියන්නේ මෙච්චරම වෛරස් එකක් වෙයි කියලා?
ඉතින් කොහොමද ස්වර්ණ වරදක් නෑ මැඩම් අද නිවාඩු වැඩ කරන මිනිස්සුන්ට නිවාඩු නෑ වැඩ කරන මිනිස්සුන්ට නිවාඩු නෑ ඒක නියම ස්ලෝගන් එක අපිට ඡන්දෙදි පාවිච්චි කරන්න පුළුවන් ඡන්දෙ තිබුණත් නැතත් මම වැඩ මැඩම් මේක දන්නවනේ ඒකනේ මම ස්වර්ණට මේ වැඩේට කතා කළේ හැබැයි ස්වර්ණ දැන් වැඩ විතරක් කරලා බෑ පොලිටික්ස් කරද්දී වැඩ කළා හෝ නැත අපි වැඩ කරනවා කියලා මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ මේක මේ දූලා දිනන්න පුළුවන් රේස් එකක් නෙවෙයි මේ මම මේ මැඩම්ට කිව්වේ මේ මට හිතෙන දේ මැඩම්ට වෙන්න ඕනි මොනවද ඒ හැම දෙයක්ම මට කියන්න මං කරලා දෙන්න අපරාධ ස්වර්ණ අර බෝ හිටියනම් ඔයාට ඊසි වින් කරන්න තිබුණා අර බෝයි ඔයාගේ දුවගේ බොයෆ්‍රෙන්ඩ් මිනිහා ළඟ මාර කන්සෙප්ට් තියෙනවා ඒව නියමෙටම වැඩ කරනවා මේ මැඩම්ට මං කිව්වේ ඒක මේ කට කතාවක් ඒ කියන්නේ සමහර විට ස්වර්ණ දන්නේ නැතුව ඇති පව් බබා මගේ ලොකු දුව මගෙන් කිසි දෙයක් අහගන්නේ නැහැ සාමාන්‍යයෙන් ස්වර්ණ අපි හැමෝටම සමහර තැන්වලදී පොඩි දෙයක් හරි හංගන විශේෂයෙන්ම ආදරේ කරත් මේ මැඩම් මෙහෙම කියන්නේ හේතුව එහෙම සම්බන්ධයක් තිබිලා එක්කෝ ස්වර්ණගේ දුව ස්වර්ණට හංගන එහෙම නැත්තම් ස්වර්ණ මට හංගන අනේ නේ මැඩම් මම්මුකටද මැඩම්ට හංගන්නේ ඇත්තටම ස්වර්ණ මට ওই පෞද්ගලික ප්‍රශ්න වලින් කිසිම වැඩක් නැහැ හැබැයි ස්වර්ණ දන්නවද දන්නේ අපේ ආණ්ඩුව වටන්න විපක්ෂයත් එක්ක එකතු වෙලා ලොකුම කැම්පේන් එක කරේ ওই විරාජ් මිනිහා ළඟ තියෙන්නේ මඩ විතරයි. ඕනම වැඩකාරේ මඩකාරයෙක් ඉස්සරහා අඩියක් පස්සට ගන්නවනි ස්වර්ණ. වෙරෝනිකා, ඒ කියන්නේ උඹ මාව නිකම්ම නිකම් මඩකාරයෙක් ගන්න දෙන්නම නේ. කොහොමද වැඩක් කරගන්න එනකොට ආපු විදිය? වැඳගෙන ආවේ. දැන් ඉතින් කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ මැඩම් මේ කොල්ලා. ඔව් ඔව්. ඒ කොල්ලා නැති වුණා කියන එක ඇත්ත. ඒ වුණාට ස්වර්ණගේ දරුවේ ওই අකායක සම්බන්ධයක් තියෙනවා කියලා තවත් ප්‍රසිද්ධ වුණොත් පක්ෂින් ප්‍රශ්නයක් වෙන්නේ මට. දන්නවනේ ඉතින් නායකතුමා අවශ්‍ය ගත්තොත් එහෙම ඉතින් නායකතුමා රෝනිකා මට කියලා ගහපු ගේම් ටික වෙලාවට එළියට එයි. එතකොට බලාගමුකෝ. මට තේරුණේ නෑ මැඩම්. අපේ පක්ෂෙට දිගින් දිගටම මඩ ගහන ආණ්ඩුවේ ඩීල් කාර්යයගේ නැන්දම්මට මම ටිකට් එක දෙනවා කියන එක ප්‍රශ්නයක් නේ ස්වර්ණ That's true මේ මම නොදන්න දෙයක් ඔතන තියනවාද කියලා මං හොයලා බලන්නම් මැඩම් මැඩම් දන්නවනේ ඔය වගේ අසහනකාරී පුද්ගලයේ කොහොමවත්ම අපි අපේ පවුල් වලට ගාව ගන්නේ නැහැ කියලා මගේ කොල්ලා
मगे कोल्ला देंगे तो कुछ आपी खाएगे तो अन्न देखकर तो मेरी सी आवा मैं कोल्ला तीतिंग मगे मत अमाय कोई विलाद रात्तर नहीं आगे दें ठीका कोला अम्मा रात्तरा माले सामया समिति एक मुतुवाक्तियेनवा एके महासभा सम्मेलने इन मासे अभी एक निका दवा विधेयट लू विधेयट करें एक नेलुम पोकुनी मम्मी दें नेलुम अरे अम्मा दें विराज के बेन्नो ने मुखात एक क्या ने को मिन्न में एक आई पुते स्पॉन्सरशिप पे दो ने अम्मा उन्हें दी क्या ने मांग कर ले देना नहीं नहीं पुता आप तो उन्हें थीम सॉन्ग एक हदा गा यो अम्मा सिंपल वैलेट ने तो तमो ये वाके देवल बार गाने ने है बैगी थीम මේ යෝජනාව ආවහම සමිතිය හැමෝම කියන්න පටන් ගත්තා මේක අපි ස්වර්ණට බාර දෙමු කියලා. මොකද එයාලා දන්නවා මගේ බෑනා නම්බර් 1 මියුසිෂියන් කෙනෙක් කියලා. ඉතින් අම්මත් අහුණා. මං ඉතින් බෑ කියලා කියුණා. මේ ළමයාට ඒක හරිනේ නේ. අයියෝ ඕක මොකක්ද අම්මේ මං කරලා දෙන්න. මෙන්න පුතා වචන ටික. අලනෝ. අම්මා දැන් මෙයාටමද මේක මියුසික් වීඩියෝ එක බාර දෙන්නේ? ඇයි ඇයි දැන් ඔයා මොකද දිනවෙන්නේ? නෑ 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 මට මේ මතක් වුණේ ඔයා කොහොමද කරන්න කියලා. ඇයි ඇයි මොකද මොකද බලන්නකෝ අම්මා. මෙයාට කිස්සු වනේ අනේ අනේ. මම හොස් එකක් දාගෙන ඉන්නා. අතනම් හරීම ටයර්ඩ්. කොචුටි අක්කා. එයා මේ එයාගේ සැමියට කෑම වෙනවා. ඕ good girl. මොකද තමුසිනාගෙන? නෑ නෑ මට මේ මතක් උනේ. දැන් ඔයා මියුසික් වීඩියෝ එක කරත්තේ මම කොහොමද දේවි කිය. ඇයි මං කරුත් අවුල්ද? නෑ 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 අවුලක් නෑ. කොදෙන් බෑ. දින්න. महा मेरक बारक हिसमतीन दारक माने बादीने पावरु बालती राते राकीने सुंदर युवती अरे 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 मैंने भी माय बने महा मेरक बारक किया ना कोटा अपे अम्माय डालसी आंटी चंपा आंटी तुंदे नाम है शॉर्ट फ्रॉक सैंडला बीच से कदी गेदुआ गेने ना वा हरे द ඊට පස්සේ හිසමතින් දරන් ඒකට ඔන්න අන්නාසි කාලෙක් අන්නාසි කූඩේ ඔළුවේ තියාගෙන ඉස්සරහට ඇවිදගෙන එනවා හරි ඔය ඉමේජින් කරන්න ඕනේ මන බඳින පවුරු කියනකොට ඩල්සියාන්ට වැටෙනවා කකුලත් ඔයාල වෙනවා හරිද ඊට පස්සේ අර අන්නාසි කාරයා ඔළුවේ තිබ්බ කූඩේ බිමට අතැරලා හිමීට දුවගෙන දුවගෙන ඇවිල්ලා ඩල්සි ආන්ටිගේ කකුල අල්ලනවා ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ඩල්සි ආන්ටි අන්නාසිකාරයා දිහා බලනවා අන්නාසිකාරයා ඩල්සි ආන්ටි දිහා බලනවා ඩල්සි ආන්ටි අන්නාසිකාරයා දිහා බලනවා ඊට පස්සේ ඇහැක් ගන්නවා දැන් මොකද වෙන්නේ එතන ලව් එකක් අන්තිමට රට රකින සොඳුරු යුවති කියනකොට දෙන්න සෙට් නේ හැතරම මේ මං කරන විෂුවල් එච්චර චාටර්ද ඒවක බලද්දි මගේ මියුසික් වීඩියෝ එක බෙස්ට් මොකද ඉතින් ඔය දේශාභිමානී සින්දුවක් කරත් කෙල්ලොන්ගේ කකුල් පෙන්නලේ පටන් ගන්න මේ හලෝ මං කරන්නේ ඉල්ලුඹට සැපෙම දෙන එක හරි දැන් පිස්සුයිලන හැමදේම දෙනවද බෝ පිස්සුයිලන හැමදේම දෙනවා නේ අක්කා උදේ පිස්සු ඩබල් වේ මේ වචන ලස්සනයි නේ මේ මහා මෙරත් තරම් ඒවා නේ හ්ම්
මමනම් කියන්නේ ඕක තමුසේ දැකපු විකාරයක්. කොහෙද ඉතින් අර ජැක් දෙක කණේ ගහලා වයරින් කරගත්තාම මෙලෝසියක් නැහැනේ. නෑ මල්ලී පිළිගන්න ඕක මං කියන දේ. මම ගියා අතන්ට වතුර එක බොන්න. වතුර එක බීලා වීදුරු දියලා අනිත් පැත්ත හැරුණා. देवगाने मिनिसुंट पे ने ना रासगाने मिनिसुंट पे ना नांगी रासगाने ने वो अंदाज़ कोपी काले मिनिसुंट दुवे कोपी काले मिनिसु मेरला गिये पुत्र एंटम तमाई देंग काले उन्हुं मेरला यान्ने बुद्दी अने बुद्दी बुद्दी मात्ते के तारायंग ऐते अने बुद्दी हाँ ऐ मेच्चर काले तमसुंट कैमरू आटा द मुको මේ විකාර නිසා මගේ අහිංසක තාත නිකන් බොරුවට කතා අහනවා. අනේ මට දැන් නම් ගැළවිල්ලක් නැහැ. රූපි මගේ පස්සෙන් මැත්තේ. අනේ අම්මේ මගේ තාත්ත එහෙම නැහැ. අනේ අපේ භූපති මැරෙනකොට මොනවා මොනවා හිතේ තියාගෙන මැරුණාද දන්නේ අප්පා. මේ අක්කේ කටවහන් හිටපන් මගුලක් කියවන්න නැතුව මෙතන. මගේ තාත්ත හිටියා වගේම දැනුත් කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මට ඒක විශ්වාසයි. නිකම් බොරුවට කතා හදන්න එපා නැන්දේ. බොරුවට වෙන්නේ කොහොමද? අපේ ගමේ බණ්ඩා කියලා මිනිහෙක් මැරුණා. ඒ මිනිහයාගේ මල්ල ගෙදර හත් දවසේ දානේ දවසේ හාමුදුරුවන්ට දානි බෙදපු මිනිහෙක්ට පඩිකමින් ගැහුවා. එතකොට ඒවත් බොරුද? ආ ඒ කියන්නේ බෝපිත් අනේ. ආ මේ ඔයි. ඔය මනස්ගත ඔලුවෙන් අයින් කරගන්නවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය කොයි බණ්ඩා හැමුණත් මගේ තාත්ත එහෙම නැහැ. මට හොඳටම විශ්වාසයි මගේ තාත්ත හොඳ තැනක ඉපදිලා ඇති. අම්මා ටිකක් සිහියෙන් වැඩ කරා නම් ඔය කොයි අවතාරයක්වත් නැහැනේ. අපි දැන් යමු. මල්ලියේ මම නම් කියන්නේ අපේ භූපති මේ කොහේ මේ ඔබ මගෙන් කුණුහර පහ ගන්න තු ඉන්නවද? තියෙනකොට අතේ තියෙන සන්තකේම හොරුල වාහනයක් ගත්තා. ඒ කියන්නේ පින නැහැ. තෙල් ගහ ගන්න බෑ. අලාට පස්සේ මේ හුචක්කු හම්බුණා. දැන් ඒක වැඩ කරන්නේ නැහැ. දැන් ඉතින් පයින්ම ගාටපන්කෝ. මහත්තයා මගේ ඇඟට කඩාගෙන පයින්නේ හරියට නිකන් මෙත්ත මිසි මගේ අප්පච්චි කිතු වගේනේ හ්ම් සාන්තයෝ එතනින් ඵලයන් හිතුවේ නෑ නේද ආයෙත් මේ විදිහට මාව හම්බ වෙයි කියලා මට ඇත්ත කියන්නේ ඔයා මටද කතා කරේ ට්‍රික්සි නැතුව මම මේ වගේ වැඩ ඔයාගේ අයියත් එක්ක ඕන තරම් කරලා තියෙනවා මම නේ කියන්නේ නෑ නංගි ඒත් මේවා මේ ආත්මෙදිම පරිසම් දෙන වැඩ නංගි